Clear Ice Cool Menthol. Is horrible in thora lassana kes kalamak laba dei. Clear samagin then zero dandruff. Me wenakota gatta naya gewanne naha kiyala loketa kiyeli warai. Etakota api den aarthika vardhana vegayak kiyanna utsaha karanawa naya gewanne nathuwa. දැන් අපි මේ සංසන්දනය කරනකොට ඉතාම වැදගත් ගෝඨාභය රාජපක්ෂ සමය අවසාන වෙනකොටත් ලෝකෙන් ගත්ත ණය වාරික ගෙවමින් හිටියේ. එතකොට අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන කොටස තමයි ණය වාරික ගෙවා ගන්න බැරි වීම. එතකොට ණය වාරික ගෙවන්නේ නැතුව යන්න දුන්නා නම් ඕනෙම කෙනෙක් ෂෝක් එකේ චුට්ටක් දුර යයි. හැබැයි ගොඩක් දුර යන්න බෑ. ඕනෙම කෙනෙක් රනිල් වික්‍රමසිංහ නෙවෙයි කවුරු ඔය පුටුවේ ඉන්දුවත් අර ගෝඨාභය රාජපක්ෂ හතර වටේ පටලවාගෙන අනාගෙන විකාර කරගෙන හිටපු තත්වෙන් චුට්ටක් මෙහාට ආවහම රටට පොඩි සහනයක් හම්බ වෙනවා. කවුරු හරි හිතනවා නම් ඒක තමයි රට අපේක්ෂා කරන සහනය කියලා අපි ඊළඟට ඇනගන්නේ හතර ගාතේ. ඒ නිසා නැවත වතාවක් අවුරුද්දක් දෙකක් දීලා දැන් මේක හරියයි කියලා බලන් ඉඳලා රනිල් වික්‍රමසිංහත් මේ රටට කරන්න ඕනේ ටික කරාට පස්සේ කවුරු හරි අරගල කරන්න බලාගෙන ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ට අරගල කරන්න මේ රටේ ඉන්න වෙන එකක් නෑ පණ පිටින් කියලා. ඒ නිසා පළවෙනි එක තමයි රට නිවැරදි පීල්ලට ඇවිල්ලා කියලා කවුරු හරි කියනවා නම් ඒක ඉතාම රැවටිලි සහගත අපි අපිට බොරු කරගන්න එකක් එහෙම රට නිවැරදි පීල්ලකට ඇවිල්ලා නැහැ. දෙවැනි එක තමයි රට නිවැරදි පීල්ලට ගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු වර්තමාන පාලනයට උවමනාවක් තියෙනවා. අපි කියමුකෝ බෑ කියලා. හැබැයි උවමනාවක් තියෙනවා නම් අපි අවස්ථාවක් දෙන්න ඕනේද නැද්ද කියන එක කල්පනා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් අපිට පේනවා පහුගිය කාල සීමාව තුළ මේ කෙටි කාලීන පාලනය ඇතුලේ පෙන්වුවේ මොනවද? මර්ධනය කළ මිනිසුන්ගේ කටවහනේ ත්‍රස්තවාදී පනත ගෙනල්ලා මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් කරන එක. මිනිස්සු කන්න නෑ කියනකොට මිනිසුන්ට තෙල් නෑ කියනකොට ඒ මිනිස්සු ත්‍රස්තවාදීන් විදියට හංවඩු ගහලා පුළුවන් නම් හිරේ දාලා මර්ධනය කළා බය කරලා වෙඩි තියලා තමන්ගේ මේ උද්දච්ච පාලනේ ඉස්සරහට ගෙනියන එක. දෙවනියට ත්‍රස්තවාදීන් කරගන්න බැරි වුණොත් බැරි වෙලාවත් ගෙදරම මිනිස්සු ටික හිටියොත් ඒත් එක්කෙනෙක් දෙන්නෙක් දඩයන් කරන්න ක්‍රමයක් විදියට පුනරුත්ථාපන පනතක් කියලා එකකුත් ගෙනාව. රටේ වාසනාවකට අධිකරණයේ ඒක ප්‍රතික්ෂේප කරා. හැබැයි පුනරුත්ථාපන පනතෙන් පටන් ගන්න හැදුවේ මොකද්ද? ත්‍රස්තවාදීන් කරලා බැරි වුණොත් ගෙදර ඉන්න එකාවත් ගෙනල්ලා කොහේ හරි කඳවුරක ගාල් කරගන්න ක්‍රමයක්. දැන් එතකොට රටේ ආර්ථිකය හදන්න අවශ්‍ය කෙනෙකුට මේව මොකටද? රටේ ආර්ථිකය හදන්න මොකටද මිනිසුන්ව පීඩාවටපත් කරන්නේ? රටේ ආර්ථිකය හදන්න මොකටද මිනිසුන්ගේ කටවහන්නේ? රටේ ආර්ථිකය හදන්න පීඩාවටපත් වෙච්ච මිනිසු ත්‍රස්තවාදීන් කරන්නේ මොකටද? එනිසා අභිලාෂය නිවැරදි පීල්ලේ තියෙනවා කියලා අපිට කියන්න බෑ. දෙවැනි එක තමයි අපි මේ රට පරිවර්තනය කරනවා නම් එකඟතාවයෙන් යුතු ආණ්ඩුවක් හදාගෙන යම් පොදු වැඩපිළිවෙලකට අවම පොදු වැඩපිළිවෙලකට ලොකු දේවල් ඕනේ නෑ. මේ රටේ මිනිස්සුන්ට දෙවේලක් කාලා ඉන්න අඩු ගාන එක වේලක් කාලා ඉන්න එකගතාවයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ හදාගන්න බැරි වුණා. මේ බැරි වුණේ මොකක් නිසාද? එහෙම හදන්න උවමනාවක් නැති නිසා. අර වල් බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ. අපේ ගෙවල් වල ඉන්න බල්ලෝ එහෙම නාවන්න යනකොට එහෙම කෑ ගහන්නේ නැහැ. බල්ලෝ වුණා. වල් බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක පොදු එකඟතාවයකට ගෙන යන්න තිබිච්ච අමාරු. ඒක රට පාලනය කරන ජනාධිපතිවරයාට උමනාවක් තිබ්බද නැද්ද කියන අභිලාෂය අපිට පේනවා. නිසා එහෙම පොදු එකඟතාවයක් මේක ඇතුලේ හැදෙන්නේ නැහැ. එතකොට අපිට රට හදන්න අපේ බලාපොරොත්තුව තියාගන්න වෙලා තියෙන්නේ ෆේල් වෙච්ච කැප්ටන් කෙනෙකුයි ෆේල් වෙච්ච ටීම් එකකුයි. එතකොට මේ ෆේල් වෙච්ච කැප්ටනුයි ෆේල් වෙච්ච ටීම් එකයි එක්ක අපි රට හදාගන්න තව අවුරුදු 3ක් බලාගෙන ඉඳලා කරන්න දෙයක් නැහැ. මට මැන්ඩේට් එකක් තිබ්බේ නෑ. මට හම්බුච්ච එකෙන් තමයි මම මේක කරේ කිව්වොත් අපි රට මීටත් වඩා ගෞගානක් පල්ලෙහාට වැටිලා උස්සගන්න බැරි තැනකදී නැවත අරගල කරන්න තමයි අපිට වෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා මේ රට නිවැරදි පීල්ලට ගෙනියන්න ඒ වගේම මේ රටේ මිනිස්සු හැම කොනකම ඉඳලා බලාපොරොත්තු වෙච්ච සමාජ පරිවර්තනය කරන්න මේ රටේ වර්තමාන ආණ්ඩුවට අභිලාෂයක් නෑ. ඒ අභිලාෂය ගෙන එන්න නම් අපේ රටේ මිනිස්සු එකතු වෙලා නැවත අරගලයක් කරන්නට ඕනේ. ඒ අරගලයේ සමාරම්භය 27 වෙනිදා වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහට නායකත්වය දීලා අපි ගේනවා හයිට් පිටියට.
A5 News, Sri Lanka.